හිතාක් ඔයාලම එකතුලා ඉන්න ඉන්ටලන්ක්ස් YouTube චැනල් එකේ ජර්මන් පාඩම් මාලාවත් එක්ක. ඉතින් අද අපි ඔයාලට කියා දෙන්න යන්නේ කෙනෙක්ව දැන අඳුනගන්නේ කොහොමද කියලා. එයාලගේ විස්තර දැනගන්නේ කොහොමද? එයාලා මොනවද කරන්නේ? මේ ආදී වශයෙන් අපිට බොහෝ තේරුම් දැනගන්න පුළුවන්. ඉතින් අපි ඔයාලට කලින් වීඩියෝ එකකින් ඔයාලට කියා දුන්නා සමන් විස්තර කියන්නේ කොහොමද කියලා. ඉතින් අද අපි බලමු කෙනෙක්ව දැන අඳුනගන්නේ කොහොමද කියලා. ඒකට අපි ජර්මන් වලින් කියන්නේ ජේමන්ඩන් කෙනන් ලෑනන්. ජේමන්ඩන් කෙනන් ලෑනන්. හොඳයි, අපිට මේක ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ ෆෝමල් සහ ඉන්ෆෝමල්. මොකද අපිට විවිධ පුද්ගලයන් හම්බ වෙනවා. සමහරවිට අපි යාළුවෝ දන්න අය වෙන්න පුළුවන්, සමහරවිට අපි යාළුවෝ නොදන්න අය වෙන්න පුළුවන්. ඉතින් අපි දන්න කෙනෙක්ට අපිට, ඒ කියන්නේ අපිට හුරු පුරුදු කෙනෙක්ට අපි කතා කරන්නේ අපි ඔයා කියලා කතා කරන්නේ. අපි නොදන්න කෙනෙක්ට කතා කරන්නේ ඔබතුමා කියලා වගේ විදියට. ඉතින් අපි බලමු අපි මේ ඩෝ කියන ෆෝම් එක පාවිච්චි කරනවා අපේ පවුලේ කෙනෙක්ට, එහෙම නැත්නම් යාළුවෙක්ට, එහෙම නැත්නම් අපි දන්න කියන කෙනෙක්ට. ඒ වගේ දන්න කියන කෙනෙක්ගෙන්, පවුලේ අය කෙනෙක්ගෙන්, එයාගේ මේ යාළුවෙක්ගෙන් තොරතුරු එම සද්ද අපි ඩෝ කියන ෆෝම් එක පාවිච්චි කරනවා. ඒ වගේම අපි නොදන්න කෙනෙක්ට, ඒ වගේම අපි දන්නේ නැති ආගන්තුක කෙනෙක්ට අපි කතා කරන්නේ සී ෆෝම් එකෙන්. ඒ වගේම රාජකාරී අවස්ථාවලදීත් අපි මේ සී ෆෝම් එක භාවිතා කරනවා. අපි ඒ වගේ අවස්ථාවලදී භාවිතා කරන්නේ ඔබතුමා, ඔබතුමී යන අදහසින්නේ. ඉතින් ඒ වෙලාවට අපි සී කියන ෆෝම් එක භාවිතා කරනවා. වී හයිසන් සී, වී හයිස් ඩූ. අපි මේ අහන්නේ ඔයාගේ නම මොකක්ද, එහෙම නැත්නම් ඔබතුමාගේ නම කුමක්ද. එතකොට වී හයිසන් සී කියන්නේ ෆෝමල් අවස්ථාවකදී කොහොමද අහන්නේ කියන එක, වී හයිස් ඩූ කියන්නේ ඉන්ෆෝමල් අවස්ථාවකදී. ඉතින් මේ දෙකටම එක මානසික තමයි වෙන්නේ. ආන්සර් එක තමයි ඉෂ් හයිස කමල්. ඉෂ් හයිස කමල්. වී ඉස්ට් හියර් ෆැමිලියන් නාම, වී ඉස්ට් ඩයින් ෆැමිලියන් නාම. මේ අහන්නේ ඔයාගේ ලාස්ට් නේම් එක මොකද්ද. අපි ෆෝමල් අවස්ථාවකදී නම් පාවිච්චි කරන්නේ වී ඉස්ට් හියර් ෆැමිලියන් නාම. ඉන්ෆෝමල් අවස්ථාවකදී පාවිච්චි කරන්නේ වී ඉස්ට් ඩයින් ෆැමිලියන් නාම. ආන්සර් එක වෙන්නේ මයින් ෆැමිලියන් නාම ඉස්ට් පෙරේරා. මයින් ෆැමිලියන් නාම ඉස්ට් පෙරේරා. වෝහය කොමන්සි, වෝහය කොම්ස් ඩූ. ඔබ කොයි සිටද එන්නේ? වෙර් ආර් යූ ෆ්‍රොම්? ඉෂ් කොම අවුස් ශ්‍රී ලංකා. ඉෂ් කොම අවුස් ශ්‍රී ලංකා. වෝහය කොමන්සි කියන අපි පාවිච්චි කරනවා ෆෝමල් අවස්ථාවකදී. වෝහය කොම්ස් ඩූ කියලා පාවිච්චි කරනවා ඉන්ෆෝමල් අවස්ථාවකදී. වෝ වෝනන්සි, වෝ වෝන්ස් ඩූ. වෙර් ඩූ යූ ලිව්? ඔබ ජීවත් වෙන්නේ කොහේද? ඉෂ් වෝන ඉන් කලම්බු. ඉෂ් වෝන ඉන් හංවැල්. එතකොට අපිට කෙනෙක් කොහෙද ජීවත් වෙන්නේ කියලා අහනකොට වෝ වෝනන් සී, හරි එහෙම නැත්නම් වෝ වෝන්ස් ඩූ කියලා හරි අහන්න පුළුවන්. ෆෝමල් අවස්ථාවකදී දැන් අපි පාවිච්චි කරන්නේ වෝ වෝනන් සී. ඉන්ෆෝමල් අවස්ථාවකදී අපි පාවිච්චි කරන්නේ වෝ වෝන්ස් ඩූ. How old are you? අපි කොහොමද කෙනෙක්ගේ වයස අහන්නේ? ෆෝමල් අවස්ථාවකදී අපි අහන්නේ වී ආල්ට් සින් සී. ඉන්ෆෝමල් අවස්ථාවකදී නම් වී ආල්ට් විස් ඩූ. එතකොට අපි ආන්සර් එක දෙනවා ඉෂ් බීන් ෆුන් ෆුන් සංශේෂාර ආල්ට්. එතකොට වෙල්ෂ ස්ප්‍රාහන් ස්ප්‍රෙෂන් සී. වෙල්ෂ ස්ප්‍රාහන් ස්පිස්ට් ඩූ. Which languages do you speak? ඒ කියන්නේ වට මොන භාෂාවන්ද කතා කරන්න පුළුවන් කියලා අපි අහන්නේ. එතකොට මේක අපි ෆෝමල් අවස්ථාවකදී නම් වෙල්ෂ ස්ප්‍රාහන් ස්ප්‍රෙෂන් සී කියලා, ඉන්ෆෝමල් අවස්ථාවකදී නම් වෙල්ෂ ස්ප්‍රාහන් ස්ප්‍රිෂ් ඩූ කියලා අහන්න පුළුවන්. අපි ආන්සර් එක දෙනවා ඉෂ් ස්ප්‍රෙෂර් ඉංග්ලිෂ් උඩ් ඩොයිෂ්. ඉෂ් ස්ප්‍රෙෂර් ඉංග්ලිෂ් උඩ් ඩොයිෂ්. Was machen Sie beruflich? Was magst du beruflich?
ඔබගේ රැකියාව කුමක්ද කියලා අපි අහන්නේ මෙන්න මේ විදියට. ඒකට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් ich bin Lehrerin. Ich bin Lehrerin. මම ගුරුවරයෙක්. ඉතින් ඔබගේ රැකියාව අනුව අපිට කියන්න පුළුවන්. ඒ වගේම මේක ෆෝමල් අවස්ථාවක දැන් අපි පාවිච්චි කරන්නේ was machen Sie beruflich කියලා. ඉන්ෆෝමල් අවස්ථාවක් දෙන was machst du beruflich කියලා පාවිච්චි කරන්න පුළුවන්. Was sind Ihre Hobbys? Was sind deine Hobbys? අපිට ෆෝමල් අවස්ථාවක දෙන was sind Ihre Hobbys කියලා භාවිත කරන්න පුළුවන්. ඉන්ෆෝමල් අවස්ථාවක දෙන was sind deine Hobbys කියලා භාවිත කරන්න පුළුවන්. එතකොට මේකෙන් අපි අහන්නේ මොනවද ඔයාගේ විනෝදාංශ? එහෙම නැත්නම් මොනවද ඔබතුමාගේ විනෝදාංශ? එතකොට අපිට ආන්සර් එක දෙන්න පුළුවන් meine Hobbys sind tanzen und cricket spielen. කියන්නේ මගේ විනෝදාංශ වන්නේ නර්තනයේ යෙදීම සහ ක්‍රිකට් සෙල්ලම් කිරීමයි. එතකොට අපිට මේක නැවත වශයෙන් කියන්න පුළුවන් was sind ihre hobbies? Was sind deine Hobbys? Sind Sie verheiratet? Bist du verheiratet? Are you married? පිකිනෙක්ගෙන් විවාහ වෙලාද කියලා අහන්නේ මෙන්න මේ විදිහට. එතකොට අපිට මේක ෆෝමල් අවස්ථාවකදී නම් sind Sie verheiratet කියලා අහන්න පුළුවන්. ඉන්ෆෝමල් අවස්ථාවකදී නම් bist du verheiratet කියලා අහන්න පුළුවන්. එතකොට අපිට විවාහ වෙලා ඉන්නවා නම් අපිට කියන්න පුළුවන් ja ich bin verheiratet. Ja ich bin verheiratet. විවාහ වෙලා නැත්නම් අපිට කියන්න පුළුවන් nein ich bin nicht verheiratet. Nein ich bin nicht verheiratet. Haben Sie Kinder? Hast du Kinder? අපිට කෙනෙක්ගේ ළමයි ඉන්නවද කියලා අහන්න පුළුවන් ඉන්නේ මෙන්න මේ විදියට. අපිට අහන්න පුළුවන් Haben Sie Kinder? එහෙම නැත්නම් Hast du Kinder කියලා. එතකොට අපි ෆෝමල් අවස්ථාවක දෙනම් පාවිච්චි කරන්නේ Haben Sie Kinder කියලා. ඉන්ෆෝමල් අවස්ථාවක අපි පාවිච්චි කරන්නේ Hast du Kinder කියලා. ළමයි ඉන්නව නම් අපිට උත්තරේ දෙන්න පුළුවන් Ja, ich habe zwei Kinder. ඔව් මට ළමයි දෙන්නෙක් ඉන්නේ. එහෙම නැත්නම් Nein, ich habe keine Kinder. Nein, ich habe keine Kinder. Danke. ඔයාලට බොහොම ස්තුතියි පිට එක එකතු වුණාට. ඉතින් ඔයාලට මතක් කරනවා ජර්මන් භාෂාව තවදුරටත් ඉගෙන ගන්න ඕන නම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. එයාගේ මතක් කරනවා අද අපි කරපු පාඩම හොඳින් අහලා නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න. ඒ වගේම තවත් යාළුවොත් එක්ක මේක කියන්න උත්සාහ කරන්න. එතකොට ඔයාලට ජර්මන් භාෂාව දැනුම වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මතක් කරනවා තවත් ජර්මන් භාෂාව ඇතුළු තවත් භාෂාව ඉගෙන ගන්න ඕන නම් අපේ ඉන්ටර්ලැංග්ස් YouTube channel එක subscribe කරන්න කියලා. එහෙනම් මට හමු වෙනතුරු ඔබට සුබ දවසක්. Cheers.